You have 6 minutes. Garu Mulasanaru de Mantri Tumani, Sancharaka Karmante Apirata Videsa Ajanagena Vagema, Rata Loki Srahata Ginyani Tama Vedagat, Sadakyak. Namut Taumat, Mechrakal Andu Kipeak Tibunat, Apirata Sancharaka Jatika Pratipatyak Nehe, Taumat Andu Samatila Nehe, Ratata Sancharaka Jatika Pratipatyak Hadan. Hotelak Purta Kerala. එතෙන්දි කතාව පවත්වන එක නෙමෙයි සංචාරක කර්මාන්තය කියන්නේ. මම දැක්ක ජනාධිපතිවරයා කියනවා 1981 එතුමා මාලදිවයින්ට ගියාලු. එතකොට සංචාරකව 25ක් විතරලු හිටි. අද ලක්ෂ 25ක් විතර මාලදිවයිනේ ඉන්නවලු. ඉතින් ලංකාවේ ඒ තත්ත්වෙ නැහැ. කවුද මේකට වග කියන්නේ? එතුමා ලැජ්ජ වෙන්න ඕනි. හරිනම් රට පාලනය කරපු පාලකෙක් විදිහට මේ අපේ රට ඒ තත්ත්වයට පත්වීම ගැන. මාලදිවයින සහ ලංකාව ගත්තම ලංකාවේ විශාල පරිසර පද්ධතියක් ඒ වගේම සංස්කෘතියක් තියෙනවා විදේශිකයන්ට සංචාරකයන්ට දැක බලා ගන්න මාලදිවයිනේ ඇත්තටම තියෙන මුහුද විතරයි. නමුත් කොරෝනාවත් මොන ආර්ථික අර්බුදාවත් මාලදිවයිනේ සංචාර කර්මාන්තේ වැටිලා නැහැ. අදත් ඒ රට අපිට වඩා ඉස්සරහින් ඉන්නේ. එහෙමනම් මෙතන තියෙන බරපතල වැරද්දක් මේ රට පාලනය කරන පාලකයන්ගේ. පළවෙනි කාරණාව තමයි සංචාර කර්මාන්තේ නගා සිටවන්න නම් සංචාරක ශේෂ්ත්‍රයේ අයව දිරිගැන්වීම සඳහා වෙච්ච ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන්න ඕන. විශේෂයෙන්ම පහුගිය කාලේ තුල අපේ රටේ ඇතිවෙච්ච තත්ත්වයට එක්ක සංචාරක ශේෂ්ත්‍රයේ අයට ඒ අය ලබාගත් ණය සඳහා සහන කාලයක් දුන්නා. මොරටෝරියම් එකක් දුන්නා. හැබැයි මොරටෝරියම් එක දුන්නට ඊට පස්සේ බැංකු වලින් කියන දේ තමයි මේ මොරටෝරියම් කාලය තුලත් ඒ ගත්ත ණයට අලුත් අයක් විදියට සලකලා ඒකත් පොලිය විදියට එකතු කරලා දැන් ආපහු ගෙවන්න කියලා. ඉතින් සංචාර කර්මාන්තය දිලා ඉන්න හෝටල් හිමිකරුවන් වාහන තියන අය විවිධ ආයතන පවත්වගෙන යන අය අද විශාල අසීරුතාවයකට පත් වෙලා තියෙනවා. ඉතින් අවුරුද්දක් දෙකක් වහලා තිබ්බට පස්සේ නැවත පටන් ගන්නකොට ඒව නඩත්තු කරන්න විදිහක් නැහැ. අර අධික වෙච්ච බැංකු පොලිය ගෙවා ගන්න බැරුව අද සංචාරක ශේෂ්ත්‍රයේ හැම කාණ්ඩයක්ම කඩන් වැටලා තියෙනවා. එහෙමනම් ආණ්ඩුව ඉස්සෙල්ලම කරන්න ඕනි මහ බැංකුවේ මැදිහත් වෙලා මේ සහන කාලයේදී ඇත්තටම පොලී පිට පොලී අය කරන එක නෙමෙයි ප්‍රතිපත්තියක් විදියට ආණ්ඩුව මේ පොලිය සම්පූර්ණයෙන් කපා හැරලා හරිනම් ගත්ත ණයත් කපා හැරන තත්වයකට යන්න ඕනේ. එහෙම දෙයක් කරන්නේ නැතුව දැන් මාලදිවයිනේ තත්ත්වය එදා මෙහෙමයි අද තත්ත්වය මෙහෙමයි කියලා කයිවරු ගැහුවට වැඩක් නැහැ. සංචාර කර්මාන්තේ නගා සිටවන්න නම් මහ පොලේ කරන්න ඕනේ වෙනස්කම් කරන්න ඕනි. අද විශේෂයෙන්ම සංචාරක ඒ ශේෂ්ත්‍ර නියුතු අය හෝටල් හිමිකරුවන් ඒ වගේම විවිධ ශේෂ්ත්‍ර නියෝජනය කරන අය පහුගිය කාලය තුළ වාහන ගන්න ගත්ත ණය ලීසින් ගෙවා ගන්න බැරුව විශාල අසීරුතාවයකට පත් වෙනවා. ඒත් ලීසින් වලින් ඇවිල්ලා වාහනේ උස්සනවා. ඒ අයගේ දේපළ රාජසන්තක කරන බැංකු පවර ගන්න වෙන්දේසි දාන කර්මාන්තේ නගා සිටවන්න ආණ්ඩුව කරන්න ඕනි වහම මේ අයට සහනයක් ලබා දෙන එක. එතකොට තමයි සංචාර කර්මාන්තේ නගා සිටවන්න පුළුවන් වෙන්නේ. නමුත් එහෙම තත්ත්වයක් නැහැ. ඊළඟට සංචාර කර්මාන්තේ ලැබෙන ආදායම ඒ ආදායම සේවා සපයන්නන් අතර සාධාරණ විදිහට බෙදිලා යන ක්‍රමවේදයක් නැහැ. ඒත් ආණ්ඩුව තවමත් අසමත් වෙලා තියෙනවා ඒ ආදායම සාධාරණව බෙදිලා යන ක්‍රමවේදයක් හදන්න. ඒ වගේම සංචාරක ශේෂ්ත්‍රයේ නියුක්ත වෙලා ඉන්න වෘත්තිකයන්ට සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් හදන්න. මේ සංචාර කර්මාන්තේ විවිධ අකරතැබ්බයන් වලට විවිධ වෙලාවලට මුහුණ දෙනවා. ස්වභාවික ආපදා වෙන්න පුළුවන්, ලෝකේ විවිධ තත්ත්වයන් වෙන්න පුළුවන්. ඒතකොට සංචාර කර්මාන්තේ එදිනාට එකවර එක දරා ගන්න බෑ. එතකොට රජයක් විදියට ප්‍රතිපත්තියක් තියෙන්න ඕනි. අන්න එවැනි කාණ්ඩ සඳහා සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කරලා තියන්න ඕනි. ඉතින් එහෙම එකක් නැහැ. අඩුම ගානේ රක්ෂණ ක්‍රමවේදයක්වත් නැහැ. ඉතින් එවැනි තත්ත්වයක් තුළ මේ සංචාරක ශේෂ්ත්‍රයේ නගා සිටවන්න ඒ අය මැදිහත් වීමේ උදාසීනත්වයක් තියෙනවා. පහුගිය කාලය තුළ මේ ශේෂ්ත්‍රයට ප්‍රවිෂ්ඨ වෙච්ච බොහෝ පිරිස් කලකිරීමෙන් ඉන්නේ. කරන්න දෙයක් නැති හින්දා මේකේ නියැලලා ඉන්නවා. හෝටලේ පවත්තගෙන යන්න ඕනින්ද පවත්තන් යනවා. එහෙම නැත්නම් වහලා දාලා ගෙදර යනවා. ඉතින් ඒ තත්ත්වය වෙනස් කරන්න නම් වහාම රජය මහ බැංකුව සංචාර කර්මාන්තේ නගා සිටීම ඉලක්ක කරගත්ත සහන වැඩපිළිලක් වහාම ක්‍රියාත්මක කරන්න ඕනි. එහෙම කළොත් පමණයි සංචාරක ශේෂ්ත්‍රයේ වෘත්තිකයන් ඒ ව්‍යාපාරිකයන් සංචාරක ශේෂ්ත්‍රයේ අවශ්‍ය කරන පහසුකම් ලබා දෙන්න පුළුවන් නියමතනට එන්නේ. එහෙම නැති වුණොත් තවදුරටත් මේක කඩන් වැටෙනවා. ලංකාව දිහා බලබලා සංචාරකයෝ මාලදිවෙන්ට යනවා. අපේ රටේ ඉන්නේ නැහැ. ඒ නිසා
අද වෙලා තියෙන මේ ප්‍රශ්නය निराකරණය කරගන්න නම් කයිවාර වලින් නෙමෙයි ඉතිහාසය ගැන කියලා වැඩක් නැහැ මාලදිවින්නේ මෙහෙමයි දැන් මෙහෙමයි කියලා අපේ රටේ සංචාරක ශ්‍රේෂ්ඨයේ නගා සිටවන්න අවශ්‍ය කරන කඩිනම් සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු වෙනවා Honorable Member your time is over ප්‍රගතිත්වයේ සාර්ථක අර්බුදයේ තුල පීඩාවටපත් වෙච්ච මේ විවිධ වෘත්තීය නියලන සංචාරක ශ්‍රේෂ්ඨයාට වහාම තමන් ගත්ත ණය ගෙවා ගන්න බැරුව ඉන්න අයට සහන ක්‍රමවේදයක් සකස් කරන්න එහෙම කරොත් තමයි මේක ගොඩ ගන්න පුළුවන් කියන එක අවධාරණය කරන්න අපක්ෂපාති වාර්තාකරණය